මම කියන්නේ මේකයි. එක උපමා කතාවක තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මනුස්සය මිනිසක් ඉන්නවා. ඒ මනුස්ස පිරිසල දෙනවා ධාන්‍ය අට ටික ගිහිලා වගා කරන්න කියලා. ඒ ධාන්‍ය අට ටික වගා ගන්න විදිය ගැන ඔක්කොම දේශනාව දැන් කරනවා. ඒ ගල්ලා කට්ටිය නැගිටලා යනවා. එක්කෙනෙකුට අමතක වෙලා මේ උකුලේ දාගෙන හිටපු ධාන්‍ය ටික මොකද කරන්නේ? එයා නැගිටිනවා. නැගිටුනම මොකද වෙන්නේ? ඔක්කොම ධාන්‍ය. එයාට දැන් මේ හින්න තනත් අමතකයි. නැගිට ගම මොකද වෙන්නේ? බ්‍රෝස් ගාලා ඔක්කොම හැලෙනවා. එහෙම එක කොට්ටාසයක් ඉන්නවා. ධර්මයේ අහගෙන ඉන්නවා. මොනවද ඇහුවේ කියලා ඇහුවොත් හා නියමෙට ආමුදුරුව බණ කිව්වා. ඈ නැත්තම් ඒ ගිහියා නියමෙට බණ කිව්වා. මොනවද ඒක උඩ කිව්වේ? ඒක නම් මතක නැහැ. දැන් මොකද උනේ? අර එවලෙම අහලා ගත්ත බිම. යනකොටම කිසි දෙයක් දන්නේ නැහැ. ඔහේ ගියා. හැබැයි බණ අහපු බව දන්නවා. ඒත් මද එහෙම කොට්ටාසයක් ඉන්නවා. තව එහෙම කොට්ටාසයක් ඉන්නවා. ඕක අරන් ගිහිල්ලා ගලක දානවා. ගලකට ඉහිලා දානවා. ඒ කියන්නේ තර්කවාද උදෙසා අනිත් අයත් එක තර්ක කරන්න ධර්මයේ ඉගෙන ගන්නවා. නැත්නම් ධර්ම ධර්ම වෙන්න මම තරම් ධර්මයේ දන්න තවත් කෙනෙක් නෑ. මම ධර්මයේ පෙන්වන්න කියලා හිතාගෙන මම හරි මම ධර්මයේ ගොඩක් දන්න කෙනෙක් කියලා හිතාගන්න අන්න එක මිනිසක් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ධාන්‍ය ටික අරගෙන ගිහලා ගලකට ඉහිනවා වගේ. දැන් ගලකට ධාන්‍ය ඉස්සර ගලේ පැලවෙනවද ධාන්‍යේ? නෑ, ඔහොම නරක් වෙලා ගුණ වෙලා යනවා. ඇති ඵලයක් නෑ. ධර්මයේ ගත්තා ධර්මයේ ගත්තේ පිළිපදින්න නෙමෙයි නං. ඇති වැඩක් තියෙනවද? නැහැ. තව කොටසක් ඉන්නවා. ඒක අරගෙන ගිහිල්ලා හමස් පෙට්ටිය දැම්මම වගේ වහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඈ? ධර්මයේ ඇහුවා, ධර්මයේ අවබෝධ කරගත්තා, ආයේ පිළිපැදිල්ලක් නැහැ. ඇහුවා, අවබෝධ කරගත්තා එච්චරයි. තව පිරිසක් ඉන්නවා. ධාන්‍ය ටික අරගෙන ගිහිල්ලා මනාවකට සකස් කරපු කුඹුරක නැත්නම් මනාවකට සකස් කරපු බිමක අර ධාන්‍ය ටික ගිහිලා ඊළඟට මොකද කරන්නේ? ඒකට අපව අවශ්‍ය අපව පස්තාන ටික කරලා ගස් ටික වවා ගන්න. ඔබ තීරණය කරන්න ඔබ කවුද එතනින් වෙන්න ඕනි කියලා. සමහර පිරිස ඉන්නවා. ඉතින් අපිම දන්න පිරිස ඉන්නවා මෙතනින් ඉඳගෙන නැගිටලා යනකොටම ධාන්‍ය ටික ඔක්කොම බිමට වැටෙන. ඒ தත්ත්වය තමන් උදා කරගන්න එපා. හැමදෙස්සෙන් බලන්න හොඳ ගොවියෙක් වෙන තමන්ගේ සකස් කරපු කුඹුරේ ගිහිල්ලා ධාන්‍ය ටික ගිහිල්ලා එතනින් එහාට අප උපස්ථාන කරලා ඒ ටික වවා ගන්න. නැත්තම් වෙන්නේ කාලනාස්තියක් විතරයි. කොච්චර ධර්ම දරුණත් වැඩක් නැහැ. තමන් ධර්මයේ අවබෝධ වෙලා තමන් ධර්මයේ පිළිපදින්න නැත්තම් තර්කවාද කරන්න ධර්මයේ දන්න බව පෙන්වන්න මොනව කළත් වැඩක් තියනවද? ඒක නිසා මේ ධර්මයේ තියෙන හරි ඵලය ලබා ගන්න තමයි අපි මේ ටික කරන්න ඕනේ. ඒක නිසා පින්වත්නි හොඳට අවබෝධ කරගන්න ඔබට පුදුමාකාර chance එකක් ලැබිලා තියෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. බලන්න මේ ධර්මයේ කොච්චර ප්‍රණීතයිද කියලා, කොච්චර ලොජිකල්ද කියලා හිතලා බලන්න. එකකට එකක් යෑමිලා තියෙනවා, එකකට එකක් බැඳිලා තියෙනවා. ඈ ආයි කාටවත් මේ බොරුවේ මේ කොහොමද දෙවියෝ එහෙම කරන්නේ කොහොමද? ඈ දෙවියෝ අරග කරන්නේ කොහොමද කියන්නේ දෙයක් නැහැනේ මේකේ. ඇයි ඒ දේව කතාවක් මෙතන නැහැ? ඕනෙම ඇස් තියෙන මිනිස්සෙකුට ඕනෙම ඔළුවක් තියෙන මිනිස්සෙකුට විග්‍රහ කරලා තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්. ඒක නිකන් ඒව බලව. ඇවිල්ලා බලපල්ලා මේ ධර්මයට. ඒහි පස්සිකෝ. ඇවිල්ලා බලපල්ලා. මොකටද? ධර්මයට. ධර්මයේ තියෙන එක ගුණයක් ඒක. කවුරුත් කියනවට පිළිගන්න එපා. අධ්‍යයනය කරලා බලන්න. මේක නිසිද අනිසිද කියලා බලන්න ඕනේ. මම කියනවට බුදුහාමුදුරුවෝ කියනවට නෙමෙයි. තමන් අවබෝධ කරගෙන බලන්න මේක නිසිද අනිසිද කියලා. පරිහරණය සුදුසුද නැද්ද කියලා. ඔන්න ඔය පරිහරණය සුදුසු නැති බව අවබෝධ කරගත්තට පස්සේ අන්න තවත් ඇරිය. එතකොට බලන්න අර තමයි අපි ශරීරය ගැන කතා කරද්දී ඒ ශරීරයේ තියෙන අර කොටස් හතරට බෙදලා අපි කතා කරනවා ඉන්නේ. මොකන්ද කොටස් හතර? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. එතකොට අර මම කිව්වේ ඒකයි ස්ත්‍රී රූපයකට ආලයෙන් බැඳිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ ස්ත්‍රී රූපය තමයි හරියාකාරව පේන්න ගන්නවා ඊට පස්සේ. මෙතන පඨවිනේ තියෙන්නේ. මේ පඨවිත් එකයි මහාපාරේ තියෙන පඨවිත් එකයි. ඒ පඨවියයි මහාපාරේ තියෙන පඨවිය අතර වෙනසක් දකින්න නැති මට්ටමට තමන්ගේ හිත දියුණු වෙනවා. එතන තියෙන ගලාගෙන යන ස්වභාවයට අයිති දෙයි අර ගඟේ ගලාගෙන යන ස්වභාවයට අයිති දෙය අතර වෙනසක් නැති බව තමන්ට අවබෝධ වෙනවා. ඒකත් පටමි මේකත් පටමි. මම මේකට හිත වැඳිලා නැහැ. නමුත් මම මේකට හිත වැඳිලා තියෙන්නේ. ඇයි ඒ? මේක යුනිට් එකක් විදිහට දැකලා තියෙන නිසා. ඒ යුනිට් එකක් වශයෙන් නැතුව මේකේ තියෙන පටමි ආපෝ තේජෝ වායෝ මේ මහා වේගෙන් ගලාගෙන යන හුලන් ධාරාවල් තියෙනවා. ඒ මේක ඇතුලේ තොම එකක් තමයි තියෙන්නේ. තව මේ හුලන් ධාරාව හොඳයි අර ඇතුලේ තියෙන ගඳයි. නමුත් ඒකට තමයි ඇලිලා තියෙන්නේ. මේකට ඇලෙන්නේ අන්න තමන් ඉද දිනුන වෙලා යනවා. මේක දිනුන වෙලා ගිහිල්ලා මේ පටවි අතර වෙනසක් නැහැ. මේ ආපෝ අතර වෙනසකුත් නැහැ. මේ වායෝ අතර වෙනසකුත් නැහැ. මේ තේජෝයි මේ ගින්නයි මේකයි අතර වෙනසකුත් නැහැ. ඔන්න තමන්ට අවබෝධ වෙනවා. එතනින් යාලා අර කාන්තා රූපේ දකිද්දි දැන් තමන්ට මොකද්ද පේන්නේ? පටවි ආපෝ තේජෝ වායෝ ටික ඇත්ත ඇටි සැටිෙන් පේනවා. ඉතින් ඇලෙනවද? මහපාරක් දැක්කම මහපාර බදාගෙන බුදිය ගන්න හිතෙනවද? නැහැ. ඔන්න තමන්ට ඇත්ත ඇටි සැටිෙන් අවබෝධ වුණා.
දැන් මනුෂ්‍යයාට ඇල්ම ඇති වෙන්නේ පෙර කාලින්දන් පැවතිච්ච සිතුවිලි ඔව් එකක් එක හේතුවක් එක හේතුවක් තමයි පෙර කාලේදී ඇති වෙච්ච සිතුවිලි අනිත් එක තමයි මෝහය දැන් මේකල දැන් ඇලිලානේ තියෙන්නේ දැන් තමන් උපතේ සිට දැන් ඇත්තම කිව්වොත් හරි පරීක්ෂණයක් කළොත් කාන්තාවකුයි උපදිච්ච දවස් ඉඳලා කන්න බොන්න ටික දෙනවා කවුරුත් තේන්නේ නැහැ හරි අපි තමයි ඒරියා 51 වගේ තැනක හරි ලොකු ඒරියා එකක් ඒගොල්ලන් සතුටින් ඉන්න පුළුවන් හැමදේම කරන්න අවශ්‍ය දේවල් තියෙනවා පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉපදිච්ච දවස් ඉඳලා ඒ දෙන්නා එකට තියෙනවා හැබැයි ඔය චිත්‍රපටි බැලින්නේ ඒ මොකුත් නැහැ ඒගොල්ලෝ දන්නේ නැහැ තවත් කට්ටිය මේක ඉන්නවා කියලා නමුත් කන්න බොන්න ඒගොල්ලන් දැන දැන තියලා තියෙනවා එතකොට කන්න බොන්න දැන දැන තියලා තියෙනවා නම් ඒගොල්ලෝ රිජි ෆෝම් කයිද ඈ රිජි ෆෝම් මුත් තියෙනවා හැබැයි අම්මා තාත්තා එතන නැහැ පුතේ මේක කන්න හොඳයි මේක කන්න හොඳ නැහැ කියලා එකක් නැහැ නමුත් ඉවෙන් වගේ ඒගොල්ලෝ කන්න අවශ්‍ය දේ කනවා අවුරුදු 25 කින් ඉඳලා ගියාම පස්සේ ළමයි 3-4 දෙනෙක් ඉන්නේ නැද්ද එතන ඉන්න. එතන කවුරු හරි කියලා දුන්නාද පුතේ මෙහෙමයි ඔක කරන්නේ මෙන්න මෙහෙම කළොත් තමයි මෙහෙම හම්බෙන්නේ කියලා. ඈ? ඔහොම ඉඳපන් ඔය කෙල්ලන ඍතු විපර්යාසන ලක් වෙන්න ඕනේ. ඒ ඍතු විප හරි හරි ආකාර මේ චක්‍ර සෙට්ුනේ නැත්තම් ඔක ළමයි හම්බෙන්නේ නැහැ. ඈ? ඒව කියලා දෙනව නේද? ඒ වගේට සිද්ධ වෙයි. සංසාරිකව ආපු දෙයක් තියෙනවා පුරුද්දක් විදියට. ඒ සංසාරිකවම ආවේ කොහොමද? ඒක නිසා තමයි මේක එකපාරට ලේසියෙන් අවබෝධ කරගන්න බැරි. මුළු සංසාරේ අද මේ දක්වා ආවේ නිසි කියලා හිතාගෙන මේකට බැඳිලානේ ආවේ මේකට ඇලිලානේ ආවේ ඔබ කාන්තාව කී දහහක් ඇසුරු කළාද ඔබ පිරිමි කී දහහක් ඇසුරු කළාද මේ සංසාරේ ඉඳලා එන ගමනේ කී දහහක් ඇසුරු කළාද ඉතින් ඔය ඇසුරු කරපු වාරයක් ගානේ Tamanට නිසි කියලා හිතාගත්ත මිසක් අනිසි කියලා හිතාගත්තේ නැහනේ නේද ඈ මේක නම් සුඛයක්මයි මේක නම් සැපයක්මයි කියලා හිතාගෙන ආවේ ඉතින් එහෙම හිතාගෙන නේද මේ විවාහ ජීවිතේට ඇතුල් වෙන්නේ අර කෙහෙල් ගහ බිමදා ගන්න එකනේ තනිකර ජීවිතේ සාර්ථක නැහැ කියලා ඒ කෙහෙල් ගහේ මොකුත් නැහැ කියලා අනිත් කෙහෙල් ගහ කපා ගන්නවා නේද ඒ කෙහෙල් ගහ කපා ගැනීම හැවත් විවාහ ජීවිතේ ඇතුල් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒක පතුරු ගායන පතුරු ගන්නකොට ඒකෙත් ඇති දෙයක් නැති බව අවබෝධ වෙනවා නමුත් අර බල්ලන්ට දාහු මස් කට්ට වගේ හපනවා 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 ඉවරයක් නැහැ විතක රහ දැනෙනවා ඒ රහ දැනෙනවත් එක්කම මොකද රහ දැනෙන්නේ විදුරු මස් තුවාල වෙලා ආපු ලේවලි ඊට පස්සේ ආයේ එහා තමන්න වේදනාවකුත් එනවා තමන්ට මොකද විදුරු මස් තුවාල වෙලා නැද්ද දැන් තියෙන්නේ लौकिक जीवित सार्थक परमार्थवा ලෞකික ජීවිත ගැන කතා කරගෙන යනවා මේක ඇත්ත ඇත්තටින් තියන දේ ඔය ඔක්කොම එක ටික වහලා දාලා. නමුත් මම දැන් මේ කතා කරන්නේ පරමාර්ථය. ඒ පරමාර්ථය ගත්තට පස්සේ විවාහ ජීවිතය කියන්නේ මොකද්ද? නිවනට ලොකු බාධාවක් නෙමෙයිද? නිවනට ලොකු බාධාවක්. ලෞකිකව මොනවද මම මේ කතා කරන්නේ පරමාර්ථය. එතන මේක ඔබ පැත්තක ඔළුවේ තියාගන්න. මේක ඔබට කොයි වෙලාවෙ යන මහා මහෝපකාරී වෙයි. මම කියන්නේ අද ගිහිල්ලා මහාන වෙන්න කියලා. කාටවත් මම මහාන වෙන්න කියලා කියන්නේ නැහැ. තමන් මහාන වෙන නම් තමන්ගේ ධර්මයේ යම් දාන දුරකට අවබෝධ වෙලා තියෙනනේ මහාන වෙන මේ නිකන් මහාන වෙලා හරියන්නේ නැහැ දැන් කාලේ මොකද ඇසුරට හම් වෙන්නේ නැහැ නේ හොඳ අය අඩුවිනේ හම් වෙනවා හම් වෙන්නේ නැහැ කියන්න බෑ ඇසුරට හම් වෙන්න අඩුවිනේ හොඳ අය ඒ කාලේ නම් මේ පොඩි හාමුදුරුව මහාන කළාට පස්සේ කවුද ඉන්නේ ළඟපාත සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ ඔය පිරිස අතරේනේ වැඩෙන්නේ ඉතින් එතකොට හැමතිස්සෙම ලැබෙන්නේ තමන්ගේ සුවදායක දෙයක් ජීවිතේට නේද ඒක නිසා උන්වහන්සේලා බොහොම ඉක්මනට රහත් වෙටපත් වෙනවා. නමුත් දැන් ඉතින් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැතුව මහණුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේක අවබෝධ කරන්නයි ඕනේ. මේ කිහි ජීවිතේ ඉඳගෙන මේක අවබෝධ කරන්න පුළුවන්. ඉතින් යම් තාක් දුරකට අවබෝධ වුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ආනේ ඉතින් මම මේක අවබෝධ කළොත් එහෙම දැන් මට මේ පවුල දාලා යන්න වෙනවානේ. හත් දෙයිනේ කොච්චර වාසනාවන්තද Tamanට අවබෝධ වුණොත් මේක. අන්න ඒකයි Taman හිතලා බලන්න ඕනේ. පවුල් ජීවිත කන්න බැරිය තව 100ක් शरीर අර ඒවට බැඳලා තිබෙච්ච චන්දරාගයේ දුර වෙලා ගියා. චන්දරාගයේ දුර වෙලා ගියාට පස්සේ ඒකට අවශ්‍යතාවයක් නැහැ. වෙන්දට කතා කරලා ඉල්ලන දේවල් මම ඉල්ලන්නේ නැහැ. ඔහෙ ඉන්නවා පැත්තකට වෙලා. ඉතින් එතකොට ඉතින් ගිහි ජීවිතේ පැවැත්මක් නැහැ. ඉතින් හද්දේ ඉන්නේ ගිහි ජීවිතේ මේ තේරුම් ගන්න පින්වතුනි මේ දේ.
අරහත්වය කියලා කියන්නේ මහා විශාල දෙයක්. අනාගාමිත්වය කියලා කියන්නේ මහා විශාල දෙයක්. බුදුහාමුදුරුවෝ කියනවා සක්විති රජපදවිය ලක්ෂ වතාවක් ලැබුණ. සත්‍ව දේවේන්ද්‍ර පදවිය ලක්ෂ වතාවක් ලැබෙන්න ගියා. ඒ හැම දෙයකටම වඩා හොඳයි කියන මොකද්ද? සෝවාන් ඵලය. මේ අඩුම මාර්ග ඵලය හොඳයි කියලා අර හැම සැප සම්පතකටම වඩා. ඇයි ඒ? සක්විති රජපදවිය ලක්ෂ වාරයක් ලැබුවත් 101 වෙනි වතාවේ අවිචිමාන නරකාදීට යන්න උනොත් මොකද වෙන්නේ? ඒකයි මම කියන්නේ ලෞකික ජීවිතය කියන්නේ පස්පිනක්. මේක අවබෝධ කරගෙන ඔබට අනාගාමීත්වයට එන්න පුළුවන් නම් ඔබට තියෙන සුවේ කොච්චරද කියලා කියන්න බෑ. අද එක දවසක් හරියට නිදාගත්ත එක්කෙනෙක් ඉන්නවද මෙතන? වීඩියෝ කරලා මෙන්නවා නම් නිදාගත්ත විදිය බලා ගන්න දෙන්න. ඈ? තරම කරගෙන නිදාගත්ත නම් තරම බිම හෙළුවෙන්නේදී. එහෙම නැත්නම් රෙද්ද දාගෙන නිදාගත්ත නම් රෙද්ද බිම. නේද? එහෙට හැරිලා මෙහෙට හැරිලා ඉන්න බෑ. ආයි කකුල් දෙක නවාගෙන දිග අරගෙන ඔය පැය 8ක් නිදා ගන්න මනුස්සයා පොඩි තරම් වේදනාවක් විඳින්නේ. ඊට අමතරව දකින්න හීන ටික ඈ අපේ දෝ ඉස්ත්‍රීකට ආසාවෙන් හිටියා ඒ ඉස්ත්‍රීව ලබා ගන්න බැරි වුණා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් පුදුමාකාර දැවිල්ලකින් දැවෙනවා. ඊළඟට රස කෑමක් තියෙනවා. ඒ රස කෑම කන්න පුදුමාකාර දැවිල්ලකින් දැවෙනවා. මේ රාගයෙන් දැවි දැවි ඉන්නේ. රාගයෙන් දැවෙන මනුස්සයෙක් කොහොමද නිදාගන්නේ? මේ ඊයරේ අම්මා මරලා දාලා ගියා. දැන් අදරේ මනුස්සයා නිදා ගන්නවා. මේ මනුස්සයා යහතින් නිින්ද යනවාද? දැන් මොකද ඌ හිතන්නේ නිින්දේ? අර මරලා දාලා ගිය උන් කොහොමද මරන්නේ කියලා ප්ලෑන් එක ගහන්නේද නිදා ගන්නේ? ඉතින් ඕක ආයේ අවුරුදු දෙක තුනක් ඔය ටික නේද වෙන්නේ? ඉතින් කොහොමද සපතේ නිදා ගන්නේ? එහෙනම් රාගයෙන් මත් වෙලා ඉඳදී, ද්වේෂයෙන් මත් වෙලා ඉඳදී, මෝහයෙන් මත් වෙලා ඉඳදී කිසිම කෙනෙකුට නිදා ගන්න බෑ හරියට. අද මේ ගිහි ජීවිතේ ඉන්න මනුස්සයෙකුට අඳුම් දරමින් නිදා ගන්නවත් බෑ පින්වතුනි. මේක අවබෝධ වෙච්ච කෙනෙකුට අරහතුන් වහන්සේ කෙනෙක් කොහොම නිදා ගන්නවද? සියලු බැඳීම්ගේ අයින් වෙලා ඉන්න මානසිකත්වය ගැන හිතලා බලන්න. මානය පවා නැහැ. මේ පුංචි දේවල් ඇහැට අපිට පේන්නේ මොනවද? කාමරාග පටික විතරයි. ඔන්න රූපරාග අරූපරාගත් පෙනෙයි. නමුත් මාන උද්දච්ච අවිචාර සිතේම තියෙන ස්වභාවය තුනක් තියෙනවා. ඒව පවා සහ මුලින්ම නැති වෙලා කිසිම මානයක් නැහැ. තමන්ගේ කියලා මානයක් නැහැ. හිත තුල අවිද්‍යාව බිඳුවයි. කිසිම දෙයකට ඇලුම් කිරීමක් නැහැ. එහෙනම් රාගිකුත් නැහැ, ද්වේෂිකුත් නැහැ, මෝහිකුත් නැහැ. කොච්චර හොඳට නිදාගත්ත හැකිද? තථාගතයන් වහන්සේ එක තැනක පිදුරු ගොඩක නිදාගෙන ඉන්නවා. පිදුරු ටිකක් අතුරලා නිදාගන්න වෙන තැනක් නැතුව උන්වහන්සේ මේ මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච දා ඉඳලා මේ මනුෂ්‍ය සත්වයාට ඈ දෙවි මිනිසුන්ගේ සැප විනිස නේද ධර්මයේ දේශනා කරමින් වැඩියා. ඒක අවස්ථාව කුඹල්හලකට ගියා. කුඹල්හලේ නිදා ගන්න තැන නැහැ නේද? කුඹල්හලක් කියන්නේ මැටි අර බඩු හදන තැන. එතන පිදුරු ගොඩක් තියෙනවා. පිදුරු ගොඩෙන් පිදුරු ටියක් දාලා පිදුරු ගොඩේ සැතපුණා. පවුදා උදේට ඒක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ආනවා බුදුහාමෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ මෙච්චර අමාරු තැනක කොහොමද ඔබ බුද්ධිය ගත්තේ කියනවා බ්‍රාහ්මණය. මේ ලෝකේ සැපසේම නිදා ගන්න උන් අතර අග්‍රස්ථානයේ ඉන්නේ මම තමයි මේ ලෝකේ සැපසේම නිදා ගන්නේ. ඒක නිදා ගන්න තැන නෙමෙයි වැදගත් කියලා. ඇත්ත නේද? මේ ලෝකෙ සැපසේම නිදා ගන්න උන් අතර අග්‍රස්ථානෙ ඉන්න උන්වහන්සේ නේද? රහතන් වහන්සේලා සැපසේම නිදා ගන්න. ඔබට පුළුවන් ද සැපසේ නිදා ගන්න? හෙට කරන්න තියෙන වැඩ ටික මතක් වෙනකොට. හවුද නේද? ඈ ළමයාගේ එක්සෑම් හෙට නම් අද අම්මා නිදා ගන්න පුළුවන්ද? ඈ තාත්තා වරේ මේ හොස්පිටල් එකේ පණවා දිනවා. දැන් පුතාට නිදා ගන්න පුළුවන්ද? ඉතින් ඔය ප්‍රශ්න වලින් දැවි දැවි නෙමෙයිද ඉන්නේ? ඔබ එකම එක ප්‍රශ්නයක්වත් නැතුව ජීවත් වෙච්ච එක දවසක් මතක් කරලා බලන්න. කිසිම ප්‍රශ්න නැතුව ජීවත් වුණා කියලා එක දවසක් තියෙනවා. කවදක්වත් නැහැ. ඉතින් ඕක තමයි යථාර්ථය. ඉතින් ඒක නිසා මම අද මේ කතා කරන්නේ පොඩ්ඩක් වෙනස් ධර්මයක්. මම මේ කතා කරන්නේ සම්පූර්ණම පරමාර්ථය ගැන. ඒක නිසා මේ පරමාර්ථයට යන ගමනේදී මේ සියලු දේ අවබෝධ කර යුතු දෙයක්. මම අද ලෞකිකත්වයට බර වෙලා කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අද ඇත්ත ඇතිසතිය තමන් අවබෝධ කරගන්න. කායානුපස්සනාව හරියට අවබෝධ කරගන්න. කය පිළිබඳ තියෙන ස්වභාවය අවබෝධ කරගන්න හැමතිස්සෙම. ඊළඟට මේ කයේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය අවබෝධ කරගන්න. ඔය හැම දෙයකින්ම වෙන්නේ මොකුත් නෙමෙයි. මේ කයට තියෙන චන්දරාගය නැතිවලා යනවා. දැන් ඔතන හුඟක් කලකට පැටලෙන්නේ අර කලකිරීම ස්වභාවයයි අවබෝධයයි අතර තියෙන ඒ දෙක අඳුනා ගන්න බැරි වෙන එක තමයි හුඟක් කලකට වෙන්නේ අපිට නේද? අපිට හුඟක් කලකට මිනිස්සු පටලව ගන්න දෙයක් නෑ. ඔව්. ඉතින් මේකට කලකිරෙන්න ඕනේ ඇයි කියන එකයි අවබෝධ කරගන්න. කලකිරෙන්න දැන් කලකිරෙනවා කියන එක විදිහ දෙකකට වෙන්න පුළුවන් නේද? එකක් අවබෝධයෙන් කලකිරෙන්න පුළුවන්. අවබෝධයෙන් කලකිරුණා කියලා කෑම එපා වෙන්නේ නැහැ.
දැන් අපි කන කෑමට අපි කොච්චර ඇලෙනවද? මේ කෑම කියලා කියන්නේ මහා විනාශයක්. ලේන්දි නෑ පිංගුතුනි. මේ කෑම කියලා කියන්නේ මේ සුදුසු දෙයක් නෙමෙයි. මහා දරුණු දෙයක්. මේ කෑමට ඇලිලා මේ කෑමට ඇලීම නිසා තමයි අපිට මොකක් උපදින්නේ? මේ කෑමට ඇලීම නිසා තමයි අපිට මේ කයක් සකස් වෙන්නේ. ඔබ ආස කරන කෑම ටික කන එක නවත්තන්න පුළුවන්ද ඔබට? අද මේ රට මේ ඕනේ මේ ලෝකේ තියෙන ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක හෑ ඔය මොකක් මේ රෙසිඩෙන්ට් එක ආවත් නැති වෙලා එයිද? නිකන් හිතලා බලන්න. ඇයි මේ අද කෑම ಜಾති කොච්චර තියෙනවද? තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා කෑම ಜಾති තිබ්බේ කීයද? දෙකයි. එකක් ඝන ආහාර. අනිත් එක ද්‍රව ආහාර. ඝන ආහාරයි ද්‍රව ආහාරයි හැරුණාම තව මොනවද ආහාර කියලා තියෙන්නේ? ඈ උන්වහන්සේලාට ඔය ආහාර දෙක තිබ්බේ. ඉතින් ඝන ආහාර කැඳ වගේ දේවල් ද්‍රව ආහාර විදිහට සැලකුවා. ඈ ඝන ආහාර විදිහට අනිත් ආහාර සැලකුවා. ඉතින් උන්වහන්සේගේ පාත්‍රයට මොනවද වැටෙන්නේ? උන්වහන්සේ ඒ ගැන ඇල්මක් නැහැ. ඇයි මේ ශරීරෙට තියෙන ඇල්ම පවා සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙකුට මේ කැමටි ඇල්ම මොකද්ද? ඉතින් ඒක නිසා පාත්‍රයට මොනවද ඝන ආහාරයක් වැටෙනවා? ඕක අරන් ගිහින් වැළඳුවා. ඒතන ඇල්ම කියන්නේ ආසාවක් ඇති වෙන්නේ නැහැ. ආසාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ආසාවක් ඇති වෙන්න තරම් දෙයක් මෙතන නැති බව අවබෝධ කරගෙන ඉවරයි. මේ ආහාරයට මොන ඇල්මක්ද කියලා අවබෝධ කරගෙන ඉවරයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දානේ වළඳන් ඉස්සෙල්ලා ආහාරයේ පටික්කුල මනසිකාරය මෙනෙහි කරන්න කියලා. කියන්නේ ආහාරයට වෙන දේ මෙනෙහි කරන්න කියලා. මේ ආහාරය ගත්තට පස්සේ මෙතනින් එහාට මේ ආහාරයට මොකද වෙන්නේ? හරි ඔබට අසුචි ටිකක් දීලා කිව්වොත් මේක වළඳන්න කියලා ඔබ ආසාවෙන් වළඳනවද? මට ඇත්ත කතා කරලා කියන්න. ඈ කක්ක ගොඩක් දීලා කියනවා අසුචි ගොඩක් දීලා කියනවා මේක වළඳන්න කියලා. මේක කන්න මේ නැත්නම් කියන ලෙඩක් හැදිලා. මේ ලෙඩේට හාබෙටි හොඳයි. ඒ ලෙඩේට හොඳම බේද තමයි හාබෙටි. දැන් ඔබට පීවිසි හිමින් ඉඳෙන හාබෙටි කන්න පුළුවන්ද? නමුත් ડોක්ටර් කියනවා ඔබ මේ හාබෙටි කෑවේ නැත්නම් ඔබගේ ආත්මාව කුණු වෙලා මැරලා යනවා ඔබ. දැන් මොකද කරන්නේ? ඇස් දෙක පියාගෙන දත් මිටි කාගෙන හාබෙටි කහලා දානවද නැද්ද? එතකොට කන්නේ මේ හාබෙටි කියන බොහොම චන්ද්‍රාගය ඇති කරගෙනද? අනේ මං හෙටත් කනවා මං හාව මරාගෙන හරි කමන්නේ බඩේ දින බෙටි ටිකක් කනවා කියන ද කන්නේ නැහැ. ඔන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ කියේ මේක අවබෝධයෙන් මේ ආහාර දිහා බලන්න. පින්වතුනි මේ ආහාර කියන්නේ මම ධර්ම જાතියක් කියලා කිව්වේ මම ඒකයි. මම නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ආහාර ගැන හරිම ධර්ම જાතියක් මේ ආහාරයට දින ඇල්ම නිසා තමයි මේ මහ කරජ කායක් අපිට ඇති වෙන්නේ. මේ මහ තද කායක් අපිට ඇති වෙන්නේ. බන් දෙවියන්ට දිනනද කියලා එහෙමද? දෙවියන්ගේ ශරීර බොහෝම සියුම් ශරීර තියෙන්නේ. අපිට තමයි මේ මහ ඝන ආහාරජ කයක් ඇති වෙන්නේ. ඇයි ඒ? ආහාරෙට තියෙන පුදුමාකාර පෙරේතකම නිසා ඇල්ම නිසා. ඒකත් ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි උන්වහන්සේ මොකක් ගෙනාවේද? ආහාරයේ පටික්කුල මානසිකාරය මෙනෙහි කරලා ඉවරලා බාහාර ගන්න කියලා. ආහාරයේ පටික්කුල මානසිකාරය මෙනෙහි කරනකොට තමන්ට තේරෙනවා මේ ආහාරයේ ගතියුත්තක් නැහැ. මම මේක ඇලිච්ච ස්වභාවයකට එන්න අවශ්‍යතාවයක් නැහැ මෙතන. ඒකයි මං කිව්වේ අර බ්ලඩ්ඩේ ඔන් නිසා මොකද කරන්නේ හාබිටි ටික කනවා. නමුත් හාබිටි කෑවා කියලා ඊළඟ දවසේ හාබිටි ගන්න ඕනේ අනේ තව දවසක් හාබිටි ගන්න ඕනේ කියන සවාහයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ක්‍රමක්‍රමයෙන් මෙනෙහි කරන්න පටන් ගන්න. මොකද්ද මෙනෙහි කරන්නේ? මම මේ ආහාරය ගත්තට පස්සේ මම මේ ආහාරය අනලා දැම්මට පස්සේ ඈ ඉතින් ඕක මෙනෙහි කරනවා. හැබැයි ඕක අවබෝධයෙන් මෙනෙහි කරපු කෙනා අවබෝධයට පත් වෙනවා. අවබෝධය නැතුව මෙනෙහි කරපු කෙනා සතියක් යනකම් කන්න බැරි වෙනවා. අන්න ඒක තමයි අර කියපු එපා වීමයි අවබෝධය අතර තියෙන වෙනස. එහෙම වුණාම මම ලංකාවේ මගේ පන්තියේ ළමයින් සිරි සමාදන් කළාට පස්සේ ඒකට තව පිටිනුත් පිරිස ආවා. ඒක පුද්ගලයෙකුට එහෙම එකක් වුණා. ඒ අය ආහාර වළඳන්න ඉස්සෙල්ලා ඒ අයට ආහාරයේ පටික්කුල මනසිකාරය මෙනෙහි කෙරෙව්වා. ඒ මෙනෙහි කෙරෙව්වට පස්සේ දවස් 3-4ක් යනකම් කන්න බැරි වුණා ලෙක් කෙනෙකුට. මේ වැඩිහිටි කෙනෙකුට. එයා ඇවිල්ලා කියනවා මට එහෙම කන්න බැරි වුණා කියලා. මම කිව්වේ නෑ ඔබට අවබෝධයෙන් නෙමෙයි ඔබ ඒක ලබලා තියෙන්නේ. ඔබ ඒක නිකන් උඩින් ඒක දිහා බලන් ඉඳලා තියෙනවා. ඒතර ඔබ කාලා දින අසුචි. නමුත් ඔබ ආහාරයේ දින ඇත්ත ස්වභාවය ඇත්ත හැටියෙන් අවබෝධ කර ගන්නවා. කොහොමද මේ ආහාර ටික මම මේක අනලා අනලා දැම්මට පස්සේ ඈ වැඩගත් මිනිස්සුෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. සතෙකුට හැරෙන්න මිනිස්සුෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට පස්සේ මේ ආහාර ටික අරගෙන මම කනට දාගන්න කනට දාගෙන හපනකොට කටේ දින කෙලත් එක මිශ්‍ර වෙනවා. හොඳ නැද්ද? ඈ මේ දින හක්කේ දින දත් දෙක හොඳට ඇමරිලා කෙලත් එක මිශ්‍ර වුණාට පස්සේ ඕක ආයෙ එළියට දැම්මත් එහෙම බල්ලෙක් කරගෙන ඉන්න සතෙකුට කන්න පුළුවන්ද? මනුස්සයෙකුට කන්න පුළුවන් දෙයක්ද මේ තියෙන්නේ? ඔන්න බලන්න මේ ආහාරයට වෙන දේ දකින්න. ඈ ඊට පස්සේ මොකද වෙන්නේ? මේක මෙතනින් ගිල්ලට පස්සේ මේ උගුරේ තියෙන සෙම්වැල් අරා ඔය සෙම්වැල් වල පැටලි පැටලි මේ ආහාර ටික ඩොග් ගාලා වැටෙනවා ආමාශයට. එතන ආමාශය කියලා කියන්නේ මොකද්ද? කිසිදා නොසෙදු වැසිකිලි වලක් වගේ දෙයක්. හොවද නැද්ද? ඔබගේ වැසිකිලි ඔබ දවසට දෙපාරක් හොවදනවා.
ආමාද හොදපු එක දවසක් කියන්නේ. ඉපදි දවසින් අද මේ නම් ඔබගේ ආමාද එක දවසක් හොදලා දිනනද ඔබ? හ්ම්? ඕකනේ හැමදාම දාන එක නෙමෙයි. හොද නැද්ද? ඉතින් ඔය ආමාදේවත් වමනේ මල්ලක් නේ ඔක. තනිකර. නේද? අපි මේ ආසාවෙන් බදාගෙන හිටින්නේ මේක තමයි ඇත්ත ස්වභාවය. ආමාශයක් අගෙන මූණකට ගැහුවොත් එන දිනනතු වෙන්නේ තප්පරේ. හොද නැද්ද? හරි ඉතින් දැන් මොකද වෙන්නේ අන්නේ ආමාශයට වැටෙනවා දැන් මේ ආමාශයට වැටුණාට පස්සේ දැන් මේ අර මේන ආහාරයේද වෙන ටික බලනවා දැන් හැබැයි බලන්නේ අවබෝධයෙන් අපිරියාවෙන් නෙමෙයි ඇක්ක ඇක්ක කියලා නෙමෙයි බලන්නේ අවබෝධයෙන් දැන් මොකද වෙන්නේ පිත ඔකට එනවා ඈ අම්ලය ඔකට එනවා ඇවිල්ලා ඔක දිරවනවා ඔක දිරවන ඉවරලා හිමීතර අර බඩවැලස්සෙන් යනවා දැන් මේ කුඩා අන්ත්‍රයෙන් මහා අන්ත්‍රයෙන් යනවා දැන් ඒ යනකොට මොකද වෙන්නේ කුඩා මහා අන්ත්‍රයේදී කුඩා අන්ත්‍රයේදී අවශ්‍ය දේවල් ළඟට ඇබ්සෝබ් වෙලා ඉතුරු ටික නරක් වෙන්න පටන් ගන්නවා आहारे मेतनी මෙතනට ගියේ ටිකක් ආපහු වරන් ගන්න පුළුවන්ද කාටවත්? ඔය රසය ගන්න තමයි මේ ගැන මේ දහදරා බලුවට ඔක්කොම කරන්නේ. හොඳ නැද්ද? ඉතින් ඕවට තියෙන චන්දරාගේ අයින් කරලා දානකොට මොකද වෙන්නේ? Taman dasa pusalen welagena නේද? අන්න එතකොට බුද්ධ සාසනය සම්පූර්ණ වෙන්නේ නැද්ද? සබ්බ පාපස්ස අකරණ. සියලු පාපයන්ගේ අකර්මණ්‍යතාවය සිද්ධ වෙනවා නේද එතකොට? කුසලස්ස උපසම්පදා. එතකොට කුසල් කර්ම වැඩි දියුණු වෙනවා Tamanගේ. හොඳ නැද්ද? आहारे पनीकूल मन आरे पटंगी परमार्थ वसें तम वेदगा तमंटे कोई मत निबंधक पटंगा बोलवा विनाशकुणधर्म यहाँ गुणधर्म विनाशक हरय कादमुपेका हरका उपदीन उपमे कायानुपासना हरिय वागन मे धर्म अवबोधक හරක් මරණ දිහා බලාගෙන හිටියකි කිසි කාරණාවක් නැතුව. ඇයි ඒ? Tamanට අවබෝධ වෙලා තිනවා මේ හරක මැරෙන්නේ දැන් ඇයි කියලා. මේ හරක ඉපදුනේ මොකටද මාංශෙට කියලා Tamanට අවබෝධ වෙනවා. නැත්නම් ඇයි කොටියව මරන්නේ නැත්තේ මිනිස්සු? ඒක තමයි ගතිය. ඇයි හරකවම මරන්නේ? ඇයි හරකගෙම මස් කන්නේ? ඇයි එළුවගෙම මස් කන්නේ? ඇයි කුකුලගෙම මස් කන්නේ? ඔච්චර කුරුල්ලෝ ඉන්නවා. ඇයි කුකුලගෙම මස් කන්නේ? ඈ? කුකුලඩ ඔය තත්ති උදා වුණේ ඇයි? ඇයි හරකඩ ඔය තත්ති උදා වුණේ? ඇයි හරකගෙම වැඩ ගන්නේ? ජිරාෆ් මරන්නේ නැත්තේ සීබ්‍රාය මරන්නේ නැත්තේ ඒකට ඒගොල්ලන්ට උදා වෙලා නැහැ නමුත් හරකට උදා වෙලා තියෙනවා මොකද හේතුව හරේ කාදම්බු වැඩ කළා ඈ මේ ඍෂිවරු මේ උත්තමිය මේ ලෝකෙට පහළ වෙලා මේක හරවත්තේ මේක කරපල්ලා මේක හරවත් නැහැ මේක කරන්න එපා කියලා දේශනා කරපු ධර්මයක් තියෙනවා ওই ධර්මයේ කාල දාලා ওই ධර්මයේ අනුගමනය කරන්නේ නැතුව ඒව විනාශ කළා දාපු පුද්ගලයා හරේ කාදම්ම සමාජය දැන් ඉතින් හරකා වෙලා ඉපදුනා දැන් මොකද කරන්නේ කිරණුයි මසෙනුයි ණය ගෙවන වරවට ඉතින් ඕක තමයි ඇත්ත ස්වභාවය ඔබ හරක් 100ක් මුදව ගත්තත් වැඩක් නැහැ ඇයි හරක් උපදින එක නතර වෙන්නේ නැහැ ඔබට හිත සනස ගන්න පුළුවන් ආනේ මං මේ හරකව මුදව ගත්තා කියලා නමුත් ඒ හරක මේ ලෝකෙට ඉපදුනේ මසෙනුයි කිරණුයි ණය ගෙවන්න ඔන්න ඕකයි අපි අවබෝධ කරගන්න ඕනේ එහෙනම් ඔබ බලන්න ඕනේ මොකද එන්නේ හරක් තව ඔබ ඒ වගේ හරකෙක් නොවෙන්න වග බලා ගන්න එක ඔබ එනනම් මේ සමායයේ දින හර පද්ධතිය කාදමන්නේ නැතුව මේ සමායයේ දින හර පද්ධතිය පෝෂණය කරලා ජීවත් වෙනවා නම් ඔන්න තමන් හරකා වෙන්නේ නැහැ. ඊළඟ බලු බහාලු ක්‍රියා මේ සමාජයේ හර පද්ධතිය නැත්තම් මේ ඍෂිවරු නැත්තම් කවුරු හරි මේ ලෝකෙට විහිවෙච්ච උත්තමයේ විසින් සමාජයට දීලා තියෙන යම් කිසි ගුණධර්ම කොටසක්.
දී ඔය ගුණධර්ම ටික බහාලා ඈ බහාලු වැඩ කළාම මොකද වෙන්නේ බලු වෙලා උපදිනවා දැන් ඉතින් අර ගතියට ගතිය ගැලපුණා ඒ ගතියට අදාළ උපත්ති සිද්ධ වුණා දැන් ඉතින් බල්ලා වෙලා උපදුණා දැන් ඉතින් අර එදාත් කලේ බලු වැඩ දැන් අදත් කරන්නේත් බලු වැඩ ඉතින් බලු තත්ත්වෙ මිදෙන්නේ නැහැ ඉතින් ඌ බල්ලා වෙලා ඉන්නවා ඉතින් ඔබ බල්ලෙක් වෙන්න ආස නැති බව මම දන්නවා නමුත් ඔබ බලන්න ඔබ බල්ලෙක් වෙන්න ආස නැතුනට ඔබ ගාව බලු ගති තියනවාද කියලා ඔබ ගාව බලු ගති තියනවා නම් ඔබ බල්ලෙක් වෙන එක ඔබට නවත්තන්න බෑ කර්මය ඔබව ගානට බල්ලා කරලා තියයි අපේ මේ අපේ හැපි හැමෝම තියෙන්නේ මේකයි උපදර කැමති නෑ නමුත් ගතියට කැමති හොරකම් කරන්න කැමති මේ හර සමාජයේ දින හර පද්ධතිය කා දමන්න කැමති නමුත් හරකෙක් වෙන්න කැමති කවුද කියලා ඇහුවොත් එහෙම කවුරුත් කැමති නෑ ඉතින් ඒක නිසා ওই දේවල් හරියාකාරව අවබෝධ කරගන්න. එතකොට ඔන්න ටික 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 මේව අවබෝධ වෙන්න ගන්නකොට Taman අතින් වර පව් කරන ස්වභාවය නැති වෙලා යනවා. ඉතින් පව් කරන ස්වභාවය නැති වෙනකොට Tamanට ඔන්න පොඩි සාහනයක් ලැබෙනවා. හරියාකාරව අවබෝධ වෙනකොට Tamanට තේරෙනවා එක දෙයක් තේරෙනවා මොකද්ද? හරකෙක් මෙච්චර කල් හරක් මැරුවා. මෙච්චර කල් සත්තු මැරුවා. ඈ චයිනීස් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා අර මාළුව මරලා දීපන් කියලා කිව්වා. ඇයි මේ දිව කිනවන්නේ? බුදුම ආසාවකින් හිටියේ. අර මාළුව මරලා දීපන්. නැත්නම් අර එළුව මරලා දීපන්. අර කුකුලා මරලා මේ විදිහට හදලා දීපන්. පන්න පිටින් රෝස් කරලා මරලා දීපන්. ආදි වශයෙන් දේවල් කිව්වා. දැන් මේකේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙනකොට තමන්ට තේරෙනවා මේ කාලකන්ණි ශරීරයේ පිනවන්, කුණු වෙලා යන ශරීරයේ පිනවන්. ඈ මේ නහර ගොඩක් ඇසිස් මස්ලේ ගොඩක් තියෙන මේ ශරීරයේ පිනවන්. තාටි කාලකින් වැහැරිලා යන ශරීරයක් මේක. ලෙඩ රෝග බර ගන්නක් තියෙන ශරීරයක් මේක. මේක පිනවන්න මේ අහිංසක රටාගේ ප්‍රාණය නිරුද්ධ කරන්න යයි මා. ලැබෙනවා කාලේ ඉන්නවනේ. ඔන්නෝ තත්ත්වෙට එනවා කවදා හරි. ඉතින් ওই තත්ත්වෙට එනකල් මොකද කරන්නේ? අරු ලව්ව අර සතා මරවල කනවා ඉතින්. නේද? ඈ මේ ලස්සන ශරීරය මේකට ලස්සන මාලයක් දානවා මාලේ තියනවා දැන් ඉතින් ඔක ගන්න සල්ලි නැහැ දැන් මොකද කරන්නේ? ඈ දැන් ඉතින් හොරකම් කරන්න කල්පනා කරනවා. ඒ හොරකම් කරනකොට හොරකම් අහුවෙනවා එකෙකුට. දැන් මොකද කරන්නේ? ගත්ත වී යන්න. ඌමලා ප්‍රාණඝාතයක් කළා. මොකටද අරක් ගන්න? ඉතින් Taman hari aakara me sharire gena avabodhina kota me kunuwila yana sharireta me maale damma gena adi lasana tiyena ekak yai. ඈ මේ මාළේ දැම්ම කියලා කුණුවින එක නවත්තන්න පුළුවන්. මේ මාළේ දැම්ම කියලා වයසට යන එක නවත්තන්න පුළුවන්. වයසට ගිහිල්ලා මූණු ඔක්කොම එළිය හැලිච්ච කුදු ගැහිච්ච කෙනෙකුට රත්තරම් පොරව හිඳලා වැඩක් තියෙනවා. නිකන් හිතලා බලන්න තමන්ව පෙර නිමිත්තක් වශයෙන් දකින්න තමන්ට රත්තරම් මාළයක් ඕන වුණාම සල්ලි තියෙනවනේ රත්තරම් මාළේ ගන්න ප්‍රශ්නයක් නැහැ. සල්ලි නැතුව රත්තරම් මාළේ ගන්න ඕන වෙලා ඊට පස්සේ හිතන්න ගත්තාම මොකද වෙන්නේ? තමන් කෙලින්ම අකුසලෙට ඇදිලා යනවා. මේ විදිහට තමන්ව ආරක්ෂා කරගන්න පුළුවන් තරම් බොරු කියනවා. පුළුවන් තරම් කේලම් කියනවා පුළුවන් තරම් පරුස වචන කියනවා පුළුවන් තරම් හිස් වචන කියනවා ඉතින් දස අකුසලේම කරගෙන ඉන්නේ අර උඩ තියෙන එක මට නෑනේ අනේ උඩ නොවි මට උනා නම් කියලා හිතනවා ඈ කෙනෙකුට සුවිත්තක් ඇදුනම අපිට මොකද හිතෙන්නේ තියෙන උන්ටම ඇදෙන්නේ මට ඇදෙන්නේ නෑනේ උට ඇදෙන්නේ නැතුව මට ඇදුනොනම් කොච්චර එකද ඇයි මේක නිච්චයි සුඛයි අත්තයි කියලා හිතාගෙන ඉන්නවා ඉතින් ඔය සබහායෙන් මිදින යනවා මේ අවබෝධ වේගෙන වේගෙන එනකොට Tamanne හිතට මුලින් මුලින් අතහැරෙනවා අකුසලේ ටික මේ හැමදේම අතාරින්න කියලා කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුර කිව්වා අකුසලේ අතාරින්න කියලා. කුසලේ අතාරින්න දෙයක් නැහැ. අකුසලේ අතාරලා තමන්ට සල්ලි දිනනවා නම් මාළේ ගත්තා නැත්තම් නෑ එච්චර. මේ අඟල් දෙක දිව පිනවන්න අර අහිංසක සතාගේ පාණි නිරුද්ධ කරන්න ඕනේ. ඒ සතාගේ දරුවා බලාගෙන ඉන්න ඒ දරුවට කිරි දෙන්න මොකක්වත් නැහැ. ඉතින් ওই ටික ඔක්කොම තමන්ට හිතන්න පුළුවන් නම් මේ අඟල් දෙකේ දිව පිනවන්න මේ සතාව මරවන්නේ මරලා තියෙන එකක් කෑවට ප්‍රශ්නයක් නෑ කියන්නේ. මේ ගුරුල යන ශරීරයේ පින්න මේ ශරීරයේ ලස්සන මල් මේකක් දාන්න කියලා අරසාර බාණ්ඩේ හොකම් කරන්නේ නේද? ඉතින් ඔන්නෝකයි අවබෝධ කරගන්න. ඉතින් මේ සැබෑ ධර්මයේ Tamanට අවබෝධ වෙනකොට Tamanම සම්පූර්ණයෙන් වෙනස් මනුස්සයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක Tamanගේ හොඳකට සිද්ධ වෙන්නේ. නරකකට සිද්ධ වෙනව නෙමෙයි. ඉතින් පුළුවන් නම් ඕවා අවබෝධ කරගන්න බලන්න. ඒව අවබෝධ කරගත්තොත් Tamanට ඔබ කරපු කර්ම ඔබ අරන් යනවා නිසා ඔබ කරපු කර්ම ඔබගේ අම්මා තාත්තා අරන් යන්නේ නැහැ. එකිනෙකා ඉන්ඩිවිජුවලි කරගත දේවල් එකිනෙකා ඉන්ඩිවිජුවලි විඳවනවා. ඒ නිසා ඒ විදිහට ඒ ගැන හිතන්න. අහන්න ප්‍රශ්නද ඔබට ප්‍රශ්න අහනකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් දේවල් අවබෝධ මේ. ඔබ ඉඳලා බලන්න මේ ධර්මයේ කොතනද ඔබට ඇහිලා තියෙන්නේ කියලා මේක ඉස්සෙල්ලා. ඔබ ධර්මයේ කොච්චර අහලාද නමුත් ධර්මයේ කියන එක කොච්චර අඩුද කියලා. ඉතින් ඔය ධර්මයේ තියෙන කොච්චර අඩුද එහෙනම් මේ 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 වෙලාවේ ඇහෙන වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. මේකේ තියෙන වටිනකම විවිසුර දැනනවා හරි අඩුයි.
මෙතන අපි ජාතක කතාවක් කියනවා නම් ආවට පස්සේ හැමෝටම තේරෙනවා අනේ කොච්චර එකක්ද අපිටම කියපු බණේ. ඈ ඉතින් හරි ආසයි. ඉතින් හැමදාම වෙලාවෙ ඔක අහගෙන ඉන්නවා. දැන් ඉතින් මෙතන කතා කරන්නේ ශරීරයේ තියෙන ඇත්ත ස්වභාවය අනේ වෙන්නේ මේ නේද මේ ආකාර තේමාව බුදුහාමුදුරන්ට කිව්වා වගේ. මේ මෙච්චර ලස්සන රූපෙට බයින්නෝනේ මේ ආකාර මුගේ නම් බනහල් නෑන්න ඕනේ. ඈ රූපෙට බයින්නවා කියලා හිතන්න එපා බින්වතුනි. මම රූපෙට බයින්නේ නෑ. ඔබගේ රූපේ ලස්සනයි. ඉතින් මේ රූපේ ලස්සනයි. ඒක හරි. නමුත් ඔක හැමදාම තියාගන්න පුළුවන් නම් මාත් කැමතියි. නමුත් ඔක හැමදාම තියාගන්න බෑ. ඕක නිසා මහා විනාශයක් වෙනවා. ඒක නිසා තමයි මේ පෙන්නන්නේ. කේක් ගෙඩිය හරි හරි රහයි. හරිම සුවඳයි. දැක්කහම කන්නම හිතෙනවා. නමුත් ඒක ගහලා තියෙනවා මේකට වහ දාලා තියෙන්නේ කියලා. දැන් මොකද කරන්නේ? මේකට තමයි කාමයේ කියන්නේ හරියට වහ දාපු කේක් ගෙඩියක් වගේ. ඇදිලා එනවා අපි මේක කන්නම ඕනේ කියලා ඇදිලා එනවා. මේ කන මිනිස්සු ඉන්නවා. මේ අපි හැමෝම කාපු මිනිස්සු ඕක. මේ කාල මහා වේදනාවට පත් වෙනා මරණය හා සමාන දුකකට පත් වෙනවා ඉතින්. ඉතින් මේක හරියට අවබෝධ වුණා නම් මේකේ වහ තියනවා කියලා. ඒකෙන් චන්ද්‍රාගයෙන් මිදිලා ගියා නම් ඉතින් ඒකෙදී ආයෙ කන්න උත්සාහ කරන්නේ නැහැ. ඊට පස්සේ අනුකම්පාවට අනිත් මිනිසුන්ටත් කියනවා ඒකෙදී කන්න එපා කියලා. මේක ඒකෙදී වහ දාලා තින්නේ උඹලට පේන්නේ නැහැ මේ පින්වතුනි මේක කරවල්ල මෙන් මේ මේක ඒකෙදී මෙන්න මේ වහ තියනවා. මේක තේරුම් ගනිලා මේ සුවඳට උඹල ඇදිලා ආවට මේක රසයට උඹල ඇදිලා ආවට මේකේ වහ තියෙනවා මේක කන්න එපා කියලා දේශනා කරනවා. ඉතියේ දේශනාව ආහ කණෙවුන් ඉන්නවා. මේක එක කණකින් අහන ගමන් අරග කනවා. කාල මහා වේදනාවට පත් වෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා. යම්සේ දෙයක් සම්බන්ධයෙන් දැන් ආසාවෙන් සිතුවිල්ලක් ඇති වෙනවනේ. ඒ වෙලාවේ ඇති වෙද්දිම ඒක පවක් කියවුවොත් අපේ ඒත් එක්ක ඇති වෙනවා ඒක අනිත්‍යයි කියලා හිතුවා. එහෙම වෙන්න පුළුවන්. ඔව් මෙහෙමයි. ඒක තමන් ඇති කරගන්න ඕනේ. මුලින් තමන් එක ඇති කර ගන්න ඕනේ. මොකද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාව තමන් මෙනෙහි කළා නැහෙනේ. ඔක සියලු සංස්කාරය සඳහා එනව දවසක. ඒ එනකල් තමන් ප්‍රාණඝාතයක් කරන්න ගියා නම් හිතන අතේ දැන් මදුරුවෙක් ඇහුවා. අත මෙහෙම ඉස්සෙනවා. දැන් තමන් හිතන්න ඕනේ මොකද්ද? දැන් මගේ අත ඉස්සුනේ ඇයි? මගේ අත ඉස්සුනේ රාගයේ උදෙසාද? ద్వේෂයේ උදෙසාද? මෝහයේ උදෙසාද? එහෙනම් බෑ. මේක රාගයේ උදෙසා වෙලා තියෙන බෑ. මෝහයේ වෙන නැත්නම් ද්වේෂයේ උදෙසා මම මදුරුවට ගහන්න මේ වෙලා තියෙන්නේ මං ගහන්නේ අන්න තමන් හිතෙන් අවබෝධ කරගත්තා ඕකත් සතිපට්ඨානයක කොටසක් නැතුව මේ උස්සනවා ගහනවා කියන සතිපට්ඨාන දුන්නේ දැන් ඔය එක එක තැන්වල ඉතින් එක එක පිරිසු ගන්න දේවල් තියෙනවා ඇවිදිනවා ඉඳ ගන්නවා එහෙම ඉතින් එක භාවනා ක්‍රමයක් හදාගෙන තියෙනවා මං ඉතින් ඕවැ වරදවා කියන්න යන්නේ නැහැ ඒ කරනයි ඒව කරයි. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕනි. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? රාගක්ඛයෝ නිබ්බහන. රාගයේ ෂේ වෙනවා නම් ඒකයි නිවන. ද්වේෂක්ඛයෝ නිබ්බහන. ද්වේෂයේ ෂේ වෙනවා නම් ඒකයි නිවන. යනවා ඉන්නවා ඉඳ ගන්නවා ඔතනින් කොහෙද රාගයේ ෂේ වෙන්නේ? යනවා නම් බලන්න ඕනේ යන්නේ ඇයි? මොකටද මේ යන්නේ? රාගයේ උදෙසා වැඩ කරනද යන්නේ? ද්වේෂයේ උදෙසා වැඩ කරනද යන්නේ? මෝහයේ උදෙසා වැඩ කරනද යන්නේ? ඔන්න මෙනෙහි කරලා බලනවා රාගී උදෙසා යනවා නෑ මම යන්නේ නෑ මම නතර වෙනවා ඔන්න සතිපට්ඨානිය වඩනවා එතකොට ආයි රාගී උදෙසා මේ තමන් අවබෝධ කරගන්න මම මේ අඩිය තියන්න හදන රාගයේ උදෙසා රාගික දෙයක් උදෙසා මම මේ ඉඳගත්තේ මොකටද රාගයේ උදෙසා එහෙනම් බෑ මම මේ ඉඳගන්නේ නෑ මෙතන මොකද මගේ හිතට රාගය ඇතුල් වෙලා තියෙන්නේ අන්න එතකොට තමන් දැනගන්නවා තමන් හිතට රාගය ඇතුල් වුණා ඈ එතකොට දැන් මොකද උනේ දැන් අත ඉස්සුවේයි මදුරුවට ගහන්න දේශේ පිට කරන්න අත ඉස්සුනේ නෑ මම ගහන්නේ නෑ ඒ තමන් අවබෝධයෙන් ඉන්නේ. තමන් අවබෝධයෙන් නැත්තම් මොකද කරන්නේ? මදුරුවා හිටියා මොකක් හරි වැඩක් කරගෙන ඉන්නවා මදුර ටොක්. ඒක නිසා අනිච්චානුක ක්‍රියාවක් වගේ නේ. හුස්ම ගන්නවා වගේ වැඩක්. දන්නේම නැතුව අතයිල වදිනවා මේකද ඔටෝ. හොඳ නැද්ද? නමුත් තමන් සතිපට්ඨානෙ තුල ඉන්නවා තමන් දන්නවා මදුරුවා එනවා මේ වේදනාව දැනෙනවා දැනනකොට මොකද වෙන්නේ? අත මේ ඉස්සෙනවා. මේ අත ඉස්සෙන්නේ මොකටද කියලා තමන් බලනවා. එතකොට ඉස්සෙනවා පාත් කරනවා ගහනවා නෙමෙයි එතකොට. එතන මොකද වෙන්නේ අත ඉස්සුනේ ඇයි කියලා බැලුවා අත ඉස්සුනේ දේශදාගත ක්‍රියාවලියක නිසා ඒක නිසා අත දාගත්ත පල්ලයට ඒකයි වෙන්න ඕනේ. එතකොට තමන් බලන්නේ සති සම්පජන්ණ කියන්නේ ඔන්න ඕකට. සතියෙන් ඉන්නවා. සතියෙන් කියලා කියන්නේ වීක් එකෙන් නෙමෙයි. සතියෙන් කියන්නේ සිහියෙන්. තමන් සිහියෙන් ඉන්නවා. මොනවාද සිහිය? නිවනට පරමාර්ථ කරගත්ත මුඛ්‍ය පරමාර්ථය නිවන. පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා කිව්වේ ඒකයි. මුඛ්‍ය පරමාර්ථය නිවනට හිත පිහිටවගෙන ඉන්න. දැන් හිත තියෙන්නේ නිවනේ. නිවන කියලා කියන්නේ මොකද්ද? රාගයේ ඡේවීම, ద్వේෂයේ ඡේවීම, මෝහයේ ඡේවීම හිත තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අත උස්සනකොට දන්නවා මදුරුවට ගහන්න යන්නේ කියලා. එහෙනම් මේ රාගයේ වැඩෙන වැඩක්, ద్వේෂයේ වැඩෙන වැඩක්, මෝහයේ වැඩෙන වැඩක් මෙතන මම මේ කරන්න යන්නේ. ඒ නිසා මම මේක වහාම නවත්ත ගන්න ඕනේ කියලා නවත්ත ගන්න. අන්න සති සම්පජාන්නේ.
ඇවිදගෙන යනවා මොකටද ඇවිදගෙන යන්නේ යාළුවව හම්බෙන්න මොකටද ලොකු ගොසිප් ටිකක් කතා කරන්නේ ඈ ලෝක නැති දේවල් ටික කතා කරන අර ගෑණි මෙහෙම කළා මේ ගෑණි මෙහෙම කළා ඔක ටික කතා කරමින් ඉන්නේ යන්නේ එහෙනම් මම මේ ගමන ගිහිල්ලා වැඩක් තියෙනවා නෝ තමන් සිහියෙන් ඉන්නවා ඈ එතකොට ඇවිදිනවා 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 නෙමෙයි මම මොකටද මේ ඇවිදින්නේ කොහෙ යන්නද මේ ඇවිදින්නේ මේ රාගයේ උදෙසාද යන්නේ හදන්නේ ද්වේෂයේ උදෙසාද යන්නේ හදන්නේ මෝහයේ උදෙසාද යන්නේ හදන්නේ ඔන්න තමන් සිහියෙන් ඉන්නවා තමන් කරන වැඩ ගැන එතන කතා අරිනවා කතා කරනවා මොකටද කතා කරන්න හදන්නේ ලෝකේ තියෙන අනවශ්‍ය දේවල්ද මම මේ කතා කරන්න හදන්නේ ඈ රොසලින්නා ජොසපිනත් එක්ක පැනලා ගියේ කියනද මම මේ කතා කරන්න හදන්නේ අන්න කතා කරනකොට සිහියෙන් ඉන්නවා එහෙනම් මේ රාගයේ උදෙසාද ද්වේෂයේ උදෙසාද මෝහයේ උදෙසාද රාගයේ උදෙසා නම් මම කතා අරින්නේ නැහැ ද්වේෂයේ උදෙසා නම් මම කතා අරින්නේ නැහැ මෝහයේ උදෙසා නම් මම කතා අරින්නේ නැහැ අන්න අවබෝධයට එනවා ඕක දැන් ටික ටික ප්‍රැක්ටිස් කරගෙන යනකොට මොකද වෙන්නේ තමන්න තේරෙනවා මම අද දවසේ රාගයේ උදෙසා කරපු ක්‍රියාවලිය බොහොම අඩුයි හතරයි මෝහයේ උදෙසා මම කය මෙහෙව්වේ හතරයි ඈ ද්වේෂයේ උදෙසා මම කය මෙහෙව්වේ දෙකයි දැන් මම මේකත් අඩු කරගන්නවා දැන් ආයි තවත් සිහියෙන්පත් වෙනවා දැන් තවත් සිහියෙන් ඉන්න ඔය සිහියෙන් ඉන්නකොට මොකද වෙන්නේ හෙට දවසේ බලනවා ඈ මගේ දැන් රාගී උදෙසා මම කය මෙහෙව්පු අවස්ථාවල එකයි දැන් තියෙන්නේ එකයි මම අද දවසේ කළේ ඔය විදිහට ටික ටික අඩු කරනවා දැන් සී මනා සිහියෙන් තමයි මුළු දවසම ගත කරන්නේ ඉතින් ඔය දවසේ ගත කරනවා කියලා කියන්නේ ඩ්‍රයිවිං කරනවා මිනිසුත් එක්ක කතා කරනවා ඔය හැම එකම කරනවා නව සිහියෙන් ඉන්නේ තමන්ට වෙන දේ ගැන තමන් බලාගෙන ඉන්නේ සිහියෙන් අසිතේ තීතේ කායිතේ සායිතේ ඈ සම්පජානකාරී හොති නේද ඔය හැම එකක් ගැනම සිහියෙන් ඉන්නවා කනකොට බොනකොට නිදනකොට ඉඳ ගන්නකොට නැගිටිනකොට ඈ ඔය හැම එකක් ගැනම බොහොම කල්පනාවෙන් ඉන්නවා උච්චාර පස්සාව කම්මේන සම්පජානකාරී හොති ඒ කියන්නේ මොකද්ද වැසිගිරියට ගිහිල්ලා වැසිගිරි කිස කරද්දි පවා සිහියෙන් ඉන්නවා ශරීරය දිහා බලනවා මොකද්ද මේ මම මේ කරන්නේ මේක මේ 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 පහරන මේ ශරීරයේ තියෙන ස්වභාවය බලනවා එතන ඔන්න ওই විදිහට තමන්ගේ එතකොට තමන් කරන හැම වැඩක් ගැනම සිහියෙන් ඉන්නේ ඉතින් ඒ සිහිය පිළිබඳ සතිපට්ඨානයි සති සම්පජාන්නේ මේ දුනේ තමන්ගේ අතින් කරන රාග දේශ මොහ ක්‍රියාවලිය නතර වෙනවා රාග දේශ මොහ ක්‍රියාවලිය නතර වෙනවා කියලා කියන්නේ විඥාණයට ආහාර සම්පෙන එක නතර කරනවා විඥාණයට හරියටම සද්දිනක් ආහාර නතර කළොත් මේ විඥාණය නැති වෙලා කියලා පාරිශුද්ධ චිත්තයක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා සද්දිනක් හරියටම ආහාර නැති කළොත් ඒක නිසා තමයි කියන්නේ සතර සතිපට්ඨානේ වඩනකන සද්දිනකින් පවා සද්දිනකින් ඉඳලා හත් සද්දිනකින් ඉඳලා සත් අවුරුද්දක් ඇතුළත අඩුම තරමේ අනාගාමී ඵලයක් ලබනවා කියලා බුදුහාමුදුරුවෝ කියන මං ඇප වෙනවා කියලා මහණෙනි මං ඇප වෙනවා උඹලා මේ සතර සතිපට්ඨානේ හරියාකාරව වැඩුවොත් සද්දිනක් ඉඳලා සද්දිනකින් වෙන්නත් පුළුවන් අවුරුදු 7කින් වෙන්නත් පුළුවන් අඩුම තරමේ අනාගාමී ඵලයක් ලබනවා කියලා ඔච්චර අප වෙලා තියෙන සතිපට්ඨාන සූත්‍රය අද කොහෙද කවුද පාවිච්චි කරන්නේ බුදු කෙනෙක් අප වෙලා තියෙන උඹලා අනාගාමි වෙනවා කියලා බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා අප වෙලා තියෙන මම මහණෙනි මම අප වෙනවා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ අහන්නකො හින්දු සින්දු 10ක් කියයි කටපාඩම්ෙන් කියයි හින්දු සින්දු 10ක් ඒව තේරුම දන්නේ නැහැ නවුත් කටපාඩම් සතිපට්ඨාන සූත්‍රය එක ටිකක් කියන්නේ කියන්නේ ඔන්න බෞද්ධත්වය යන්තම් පාණාදීපාත ආදීනා දාන ටික දන්නවා පන්සල ටිකත් හාමුදුරුවෝ ටික කියන්නේ නිසා ඔන්න බෞද්ධත්වයට ගිය කල රතන සූත්‍රයේ කරණීයමිත සූත්‍රයේ උඩ තියාගෙන පිරිත් කියාගෙන ඉන්නවා හොඳයි පින්වතුනි හොඳයි මධ්‍යම දහම මම කියන්නේ නැහැ පිරිත් කියන්න එපා කියලා මම කියන්නේ පිරිත් කියන්න කමක් නැහැ නමුත් මේ මෙච්චර සද්ධර්මයක් තියෙදි මේක අවබෝධ කරගන්න නැතුව පිරිත් කියකින් ඉඳලා මක් කරන්නේද දෙයියන්ගේ ඇදි ඵලය මොකද්ද දෙයියන්ගේ ශරීරෙත් කුණු ඔය විදිහම යනවනම් බ්‍රහ්මයාගේ ශරීරෙත් ඔය විදිහම යනවනම් මොකටද අපි ඇදි ඵලය මොකද්ද ඔය කික් ගැන හිතලා තියෙන්නේ මොකද්ද මෙන්න දේශනා කරපු දෙයක් තියෙනවා මේ දේශනාව හරියාකාරව අවබෝධ කරගත්තා නම් Taman ගොඩනේ හරිනම් බෞද්ධයෙක් ඉදිරියට අඩුවෙන් දරන සතර සතිපට්ඨානේ කටපාඩම් කරගන්න මේවා නිකන් කරන්න පින්වතුනි මේ කටපාඩම් කළා කියලා වැඩක් නැහැ නමුත් කරන්න Taman බෞද්ධ ධම්සක් පැවතුම් සූත්‍රයේ කටපාඩම්ෙන් කියන්න පුළුවන් අය කවුද ඉන්නේ තථාගතයන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව අපි බෞද්ධයෝ අපි බෞද්ධයි කියලා කියා ගන්නවා අදට අවුරුදු 65ක් වෙනවා අපිට 45ක් වෙනවා 35ක් වෙනවා 25ක් වෙනවා අපිට රිප්පෑ කියලා හින්දු පොතක් ගත්තොත් එම එක මුල මතක් කරනකොට හින්දු කිව්ව හැටි තව 100ක් කෝ තථාගතයන් වහන්සේ පළමු ධර්ම දේශනාව කටපාඩම්ද අපිට තේරුම් ඕනේ නැහැ කටපාඩම්ද නැහැ ඉතින් අපි කොයිතරම් පල්ලෙහාද ඉන්නේ ඉතින් ඇයි අපි අපිට බෞද්ධයෝ කියාගන්නේ අපි ඇයි අපි රවට්ට ගන්නෙ උඹගේ ආගම මොකද්ද තාත්තා බුද්ධ ආගම් ගන්න ඔක තමයි කියන්නේ ඒක නිසා පින්වතුනි තමන් ගැන ලැජ්ජාවට පත් වෙන ඉස්සෙල්ල මම මේ ඔබට දොස් කියනවා එහෙම නෙමෙයි
ඔබ බුදුම පින්වන්තයි ඔබ මේක මේ දෝසක් කියනවා කියලා හිතන්නකෝ ඉතින් දෝසක් කියන එක අහන්න හරි ඔබට පින තියෙනවා ඉතින් අනිත් මිනිස්සු දෝසක් කියන එකවත් අහන්න පින නැහැ නේ ඔය විදිහට විඳලා මැරෙලා යනවා මේ සුද්ධයි ඔය බෞද්ධය අතර වෙනසක් නැහැ නේද ඊටින් ඩ්‍රින්කින් ස්ලීපින් නැන් හැවින් සෙක්ස් ඔච්චරයි නේ වෙන මොනවක් තියෙන්නේ ඉතින් ඔය බෞද්ධය කියලා කියා ගන්න පිරිසරත් ඔච්චර තමයි තියෙන්නේ දවසේට ඇටිවිට සිටිවිලි අතර මට කියනවා ඒ গিදර ගැන ආසාවන් තියෙනවා ඒ গিදර අවශ්‍ය දේවල් මම කෙරෙන්න ඕන කාලයක් තියෙනවා එම්බී ගැන බලන්න ඕන දරුව ගැන බලන්න ඕන මේ හැම එකක් ගැනම මම එහෙම විශේෂ සංඥාවක් අරගෙන ඒවැ තියෙන වටිකුණතාවයකට අපි මෙහි කරන්න ඕනද නැත්නම් ඒ කියන්නේ විතර ප්‍රැක්ටිස් එකක් වශයෙන් කරද්ද නැත්නම් ඒවත් එක්කම කරන්නද නැහැ හැබැයි මේක හැම එකටම කරන්න ඕනද නැත්නම් නෑ මේක පටන් ගන්න තැනක් තියාගන්න ඒ පටන් ගන්න තැන තමන්ගේ කය අරගෙන බලන්න එතන අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති එතන තමන්ගේ ශරීර අභ්‍යන්තරේදී ඔය විදිහට බලනවා ඊළඟ බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති ඊට පස්සේ බලනවා අන්‍ය ශරීර කෙරෙහි හෝ තමන්ට පෙනෙන රූප මාත්‍ර කෙරෙහි ඒක ගල මේ 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 මගේ ශරීරයේ වගේම අන්නායගේ ශරීරයත් මෙන්න මේ ස්වභාවයටයි අයිති වෙන්නේ මේ මේ කිසි දෙයකට තමන්ගේ වගකීම් යුතුයකම් පැහැරින් හදන්න එපා හතර සතිපට්ඨානේ වඩන්න මේ කලයේ කැලේකට කියන රුක්ක මූලයකට කියන මෙහුන්නාගාලයකට කියන ඉන්න අවශ්‍යතාවයක් නැහැ හතර සතිපට්ඨානේ gederi ඉන්න ගමන් වඩන්න පුළුවන් තමන් මැල්ලුම් ටික ලියනකොට මේ මැල්ලුම් ලියන ස්වභාවය ගැන අවබෝධ කරගෙන මැල්ලුම් ටික ලියන්න ප්‍රශ්න ඉවරයි සිහිය පිහිටවා ගන්න මැල්ලුම් වලට मुख्य परमार्थ निवन मुख्य परमार्थ प्रधान परमार्थ निवन तमाम मेलुंटी कपाति बलन मे तमंग अत चलने मे अत चलने विधि बलन मे शरीर मेकोमेकुनेतिलायन हति मे मोहते शरीर मे नहीं करती तमन सिंह तमंगे तो कपनवा 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 लियनवा 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 नहीं හරිද මේ ශරීරය දැන් මම මේ කපද්දි මොකද්ද මෙතන මේ වෙන්නේ ඔන්න ඔය ටික ගැන හරි අවබෝධයෙන් කරන්න තමන් drive කරනකොට තමන් හරි අවබෝධයෙන් කරන්න තමන් නානකොට තමන් අවබෝධයෙන් කරන්න තමහල්ලාට තමන් නැවද නැද්ද කියලා මතක නැන්නේ හවස් වෙනකොට ඕද නැද්ද ඒ කියන්නේ ඒක සිහියෙන් නෙමෙයිනේ කරලා තියෙන්නේ හැබැයි ඒ සිහියයි බුදුහාමුදුරු කියපු සිහියයි අතර වෙනසක් තියෙනවා ඒ බුදුහාමුදුරු කියපු සිහිය අතර වෙනස තමයි හරියට ඔබ කරන දේ දිහා හරි ආකාරව බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට නිකන් විතර මම නානවා මම නානවා මම නානවා මම නානවා ඕක ලෞකික පැත්ත ඕකට බුදුවරයෙක් වෙන්න ඕනේ නැහැ බුදුවරයෙක් දේශනා කරන්න ඕනේ දෝක මම නානවා මම නානවා මම නානවා මම නානවා කියන්නේ නේ මම යනවා මම යනවා මම යනවා මම යනවා ඇවිදිනවා 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 බුදු කෙනෙක් කියන ඕනේ දෝ ටික එහෙම නැහැ අර ඇවිදින ශරීරය දිහා බලන්න ඒ ඇවිදින ශරීරයේ ඇතිවීම නැතිවීම ඇතිවීම පැවතීම නැතිවීම දිහා බලන්න උදයව්‍ය දකින්න මේ කපන කපන මොහොතක් ගන්න මේ ශරීරයේ ඇතිවීමින් නැතිවීමින් පවතින ආකාරය දිහා බලන්න ඔය ටික මෙනෙහි කරන්න ඔය මෙනෙහි කරනකොට අර තියෙන චන්දරාගය නැති වෙනවා චන්දරාගය නැති වෙන දින ඕන එකක් කරන්න ඉස්සර දරුවන් දින චන්දරාගය නැති කරගන්න යන්න එපා ලොකු ප්‍රශ්නයක් නැති වෙන්නේ තමන්ගේ භාර්යාවට නැත්නම් ස්වාමියාට දින චන්දරාගය නැති කරගන්න යන්න එපා ඒක අනාගාමී වෙනකොට ඒක නැති වෙලා යයි චන්දරාගයයි නැති වෙන්නේ भार्यवटवा स्वामीटवाद उदव पदव कर युतुकांग इष्ट कर ये देवल नती है तमंग होता बहुत कुणा भार्यवट किसी देने तमंगे स्वामी होता बहुत देना भार्य मुकड़ दवाए भार्यव दाली होरगे अनुपास होरखंग मंचा कल होली निर्णय मुकूद ना खोचर वासना बंद खादी पुटी का घाल गए रंडू निर्णय मुकूद नहीं बहुत देख बंदी नती खोचर दे හැබැයි ඒ බොදු ගොවි කියලා ගහම ඒවා නෙමෙයි. නියම බෞද්ධ ස්වභාවයේ ඉන්න අය. ඉතින් ඒක නිසා ඉතින් ටික අවබෝධ කරගන්න තමන්ගේ මේ සාමාන්‍ය ජීවිතේදී මේක මේ ලොකුවට ගන්න යන්න එපා. මම යන්න ඕනේ. තමයි යන්න ඕනේ අර කොහෙද අර බන්දර? අර ඇද්දින් බලන්න. අමරාවති. මම යන්න ඕනේ අමරාවති කියලා මම හරි දෙයක් ඉන්න ඕනේ. ඔන්න ගන්න මොඩ දිනේ. මම අමරාවතිල හරි දෙයක් භාවනා කරන්න ඕනේ. ඈ? ඒක බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අමරාවති යන්න කියලා කිව්වේ නැහැ නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරගෙන සත්‍ය පවත්ත ගන්න. මේ ශරීරයේ තියෙන ඇත්ත ඇත්තටියෙන් දකින්න අමරාවති යන්න ඕනේ. ඈ? තමන් බොරුවක් කියනනකොට තමන් මේ බොරුවක් කියන්නයි යන්නේ කියලා අවබෝධ කරගන්න අමරාවති යන්න ඕනේ.
ඒසම මේ ජීවිතේ ගත කරන ගමන් තමයි සිහියෙන් ගත කරන්නේ. මම මේ රාගයට හේතු වෙන දේයන් නම් කරන්නේ මේක නවත්තන්න. ද්වේෂයට හේතු වෙන දේයන් නම් කරන්නේ ඒක නවත්තන්න. කොහොමද වෙන්නේ මොකද අර විඥාණයට ආහාර සපයන්නේ නැති කරන්නේ. විඥාණය කියලා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන දේකටනේ. විඥාණය ඇති වෙන්නේ. නැත්තම් පාරිශුද්ධ චිත්තයක් එපා ඇති වෙන්නේ බුදුහමසොන් නැති වෙනවා වගේ. අද අපිට ඇති වෙන්නේ ඇයි හද්ද මෝහයෙන් මත් වෙලා රාගය හෝ ද්වේෂය උදෙසා තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර විඥාණය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර විඥාන කොහෙද හටගන්නේ? එහෙනම් හටගන්නේ පාරිශුද්ධ චිත්තයක්. ඇයි? ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටුනාට පස්සේ නේද මේ චිත්තේ විඥානයක් වෙන්නේ? ඈ? චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතනං චක්කු විඥාන මේ විඥාන කන්දෝ කියලා කිව්වේ ඒකනේ. ඔය ටිකෙන් ඔක්කොම කහට ගන්නුවාට පස්සේ තමයි විඥානේ එන්නේ. නැත්තම් මේ හොඳ පාරිශුද්ධ චිත්තයන්නේ තියෙන්නේ. ප්‍රභාස්වර චිත්තයක්. කිසි දෙයකට ඇලිල නැහැ, භවයේ සැරිසරන්නේ නැහැ. ප්‍රභාසවර චිත්තය කියන්නේ ඒකද? භවයේ සැරිසරීමක් නැහැ. බොහොම පිරිසුදු චිත්තයක්. ඉතින් ඕක අර ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටිනවා. මොනවද උපක්ලේශ? ප්‍රධාන වශයෙන් උපක්ලේශ තියෙන තුන. ක්ලේශ තියෙන තුනයි. ඒවට අදාළ උපක්ලේශ තමයි අනිත් ඒවා. මොනවද ක්ලේශ තුන? රාගයයි, ද්වේෂයයි, මෝහයයි. ඔය ක්ලේශ තුනෙන් කිලිටුනාට පස්සේ ඉතින් විඥාන තමයි එතනින් එහාට. එතනින් එහාට මේ ලෝක නැති දේවල් ඇති විදිහට පෙන්නනවා. මේ ජරා ගොඩවල් අසුචි ගොඩවල් සෙම් සෙම් මාස ඇට නහර තියෙන ගොඩවල් ඔක්කොම ලස්සන රූපවල මවල පෙන්නනවා. ඉතින් ওই විඤ්ඤාණයට ආහාර සපයන් නැතුව ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය දුරු කරලා ඉන්නවා. ඒක හත් දවසක් හරියටම විඤ්ඤාණයට ආහාර සපයන් නැතුව හිටියොත් විඤ්ඤාණය එදාටින් ඉවරයි කියලා බුදුහාමුදුරුවෝ අප වෙනවා. ඉතින් ඒක නිසා ඔබගේ යුතුයකම් වශයෙන් ඔබ ඒ විදිහට විශ්ත කරන්න ඇත්ත ඇත්ත හැටියෙන් බලන්න උත්සාහ කරන්න. එකපාර ඇහුවට බැරි වෙයි. ඉතින් තව දෙපාරක් තුන් පාරක් මේ වගේ ධර්ම සාකච්ඡා වලට එන්න. ඇවිල්ලා මේක බලන්න තමයි. ඇත්තම කියනවා නම් මේ ලෝකේ මේ බුද්ධිමත් කියලා මිනිස්සු ඉන්නවා නම් අද මේකෙද ඉඳ තියෙන්න ඕනේද? ඈ? එක ඇහිල්ලක් ගහන ඉඳ තියෙන්න පුළුවන්. ඈ? නමුත් අර ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් කියලා මෙතන බණ කියනවා කියලා දැන් හැමෝටම යවුවා නම් අර අරහෙත් දාන්න වෙනවා පුටුනේ. ඒ ඇවිල්ලා මොනවා හරි ටිකක් කියලා යනවා. නමුත් අර ප්‍රසිද්ධයි ආවුදුනේ. ඉතින් ඕක තමයි ස්වභාවය මේක. හරි ධර්මයේ මිනිසුන්ට අහන්න පින නැහැ එකක්. අනිත් එක මිනිසුන්ට හරි ධර්මයේ අහන්න ඕනේ නැහැ. Taman කැමති ධර්මයේ තමයි Tamanට අහන්න ඕනේ. ලෞකික ජීවිතේ ජීවත් වෙන්න කැමති මිනිසුනි ඉන්නේ. ඉතින් ලෞකික ජීවිතය සාර්ථක වෙන්න බණ කියනවා කිව්වා නම් ඉතින් වරුදු පිටින් එන්නේ. ළමයින්වත් එල්ලගෙන ඉන්නේ. ඒ ළමයින්ට බාහන ආන පුතේ. ඈ? ඔන්නේ ඉගෙන ගන්න හැටි කියනවා. අහන්න. එතන මම මෙතන කතා කරනවා නම් කතා ගන්න. මමත් නූගත් මිනිස්සෙක් නෙවෙයි. මමත් උගත් මිනිස්සෙක්. නමුත් ඔබට නිකන් හිතලා බලන්න. මහාචාර්යවරු ඔබ දැකලා නැද්ද? ඇඳ වන හැදිලා, අන්ධභාවය හැදිලා, කුණු වෙවි මැරෙනවා දැකලා නැද්ද මහාචාර්යවරු? කරින්තේ පිළිබඳ මහාචාර්යවරු ඉතිහාසයේ පිළිබඳ මහාචාර්යවරු කියයි ඈ දැකලා නැද්ද? ඕන තරම් දැකලා තියෙනව නේද? ඉතින් උගත්කම කියන්නේ මොන තරම් ලාමක දෙයක්ද කියලා හිතෙන්නේ නැද්ද ඔබට? මොනවා ඉගෙන ගත්තත් වැඩක් තියෙනවද? ඔය ටිකට ඕක වෙනවද? ඒ ඉගෙන ගත්ත කාලේ නිවන් දැක්කම ඊට වඩා හොඳයි නේද? ඈ? ඒ ඉගෙන ගන්න මහන්සි වෙච්ච කාලේ. ඉතින් ඔය ටික තමයි අපි අවබෝධ කරගන්නේ. ඔය මොනවා කළත් වැඩක් නැහැ නේද? ඉතින් අන්තිමට ඔය ටික නම් උරුම වෙන්නේ. ඔබ ව්‍යාපාරයක් බිල් කරගෙන බිල් කරගෙන බිල් කරගෙන යනවා. හෙට ඔබට අන්දපාගය දෙනවා. අන්දපාගය දෙලා අච්චර තමයි. කතා කරගන්නත් බෑ. කෙල ඔක්කොම කඩ දිගේ වැක් කරනවා. ඈ හැරෙන්න බෑ මේ පැත්තට. මොකද මේ පැත්ත පන්නේ නැහැ. මේ ලකුණු උස්සන්න බෑ. මේ අත උස්සන්න බෑ. ඈ ඔහොම ඉන්නවා. ඉතින් ඉන්නකොට මොකද වෙන්නේ? ඉතින් ඇඳේ ඔහොම දිගා වෙලා ඉන්නකොට මේ ඇඳවල ඔක්කොම මේ ඔකුණු වෙනවා. ඈ කුණු වෙලා පණුව ගහනවා. පණුව ගහලා පණ පිටින් පණුව ගහලා මැරෙනවා. ඔබට සමහරව මම කියන හින්දා ඔක වෙනවත් බුදුහාමුදුරුවෝ කියන හින්දා ඔක වෙනවත් නෙමෙයි. ඕක ඔබට වෙනවා වෙන එක බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. එච්චරයි. ඔකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ තරහ හිතන්න ඕනේ නැහැ ඉතින්. තමයි මිනිස් බුදුහාමුදුරන්ටත් බයිනෝ ඇති. මේ මන විකාරයක් කියලා අපිට ජීවත් වෙන්නත් නැහැ කියලා. අපිටත් හිතනවා සමහර වෙලාවට. අපිට ලොකු අසාධාරණයක් කළාට පස්සේ ඈ මේ ලොකු අසාධාරණ මුදල් වංචාවක් කරන කළාට පස්සේ දැන් අපිට හොඳටම දන්නවා මුට ඉතින් ලොකු ගේමක් දෙන්න පුළුවන්. ඈ නමුත් එක පාට මතක් වෙනවා නේද දැන් මේ මූට මේ ගේම දෙන්න ගිහිල්ලා මට මොකද වෙන්නේ අන්න මං සති සම්පජාන්නේ ඈ ඒ එතකොට එතන දෙනවා මොකද්ද චිත්ත ඈ එතකොට තමන්ට හිතෙනවා මම මූට දෙනවා ලොකු ගේම එතන දැන් මොකද වෙන්නේ දැන් ද්වේෂය අරමුණු කරගත්ත මේ චිත්ත වේගයක් නැగిලා එනවා ඒ නැగిලෙනකොට මොකද වෙන්නේ අන්න අවබෝධයෙන් ඉන්නවා චිත්තානුපස්සනාව කියන ඕකට අවබෝධයෙන් ඉන්නවා මේක
රයිට් ඔන්න මට දැන් බොහොම දේශසහගත සිතුවිල්ලක් මතුවුණා නෑ 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 මේක කරන්න ගියොත් එම් මට සතර අපාගත වෙන්නයි වෙන්නේ මේක ද්වේෂයේ මූලික වෙච්ච දෙයක් මේක මහා වරවත්ත ගන්න ඕන අන්නලාගත් සිතේ බිව ඔන්න සිතානුපස්සනාව බොහෝ විට මේ සංග්‍රහපායට වැටෙන්නේ ඉන්න නෙවෙයි එන්නේට ගහන්න කියලා මටත් කුටි ගන්න වෙන්නේ හින්දායි මම නතර කරගන්නේ එතකොට ඒක අවබෝධයෙන් නතර කරගත්තද නැත්තම් නෑ එතන එතන දේ තමයි ජීවිත ආසාවනේ නේද තමන්ගේ ජීවිත ආසාව මම්මුට ගහන්න ගත්තේ මූමට වෙඩි තියලා දායි එහෙන්න බෑ දැන් බයෙන් ඉන්නවා හැබැයි chance එක ආපු ගමන් මොකද කරන්නේ හැංගිලා හිටියා කොහමරි ගැලලා කඩුවෙන් ගාව බෙල කැපිලා යනවා දැන් ඉතින් ආයෙ බෙල කැපිච්ච එක තමයි මේ කවන් දෙයකට පුළුවන්ද කියලා නැති මල්ල කඳකට වෙඩි තියන්න බෑනේ බේරුණා නැහොත් ඒක නෙමෙයි අපි හිතන්න ඕනේ මොකද හිතන්න ඕනේ පට මේ 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 අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච මේ ලෝකේ මූමට අසාධාරණයක් කළා මූමට අසාධාරණයක් කළේ මේ සංසාරයේ තියෙන්නේ මම්මුට අසාධාරණයක් කරපු නිසා නැත්තම් මේ අපි යාළුවෝ 1000ක් මෙතන හිටියා. මේ යාළුවෝ 1000ෙම මූ අසාධාරණ කළේ මට විතරයි. ඒ කියන්නේ මූ මේ නරක මනුස්සයෙක්ම නෙමෙයි. නරක මනුස්සයෙන් නම් මේ අතුරු 999ටත් අසාධාරණේ කරන්න එපා. නමුත් මේ අසාධාරණේ මූ කළේ මට විතරයි. ඒ කියන්නේ මේ පෙර සංසාරේ මම්මුට ලොකු වරදක් කරලා තියෙනවා. අන්න ඒකේ පලිය මූ ගත්තා. නමුත් අද මම ආර්ය ශ්‍රාවකේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවේ. ඒක නිසා මම ධර්මය අවබෝධ කරන් තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මේ මේ කෙලිය හැමදාම කරන්න බෑ. මේක ගේම් එකක්. මේ ගේම් එක හැමදාම කරන්න බෑ මම මේක මෙතනින් නවත්තනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? නහි වේරෙන්න වේරාණී සම්මන්ත්‍රිච කුදාචනං කියලා. අවේරෙන්න සම්මන්ති ඒක ධම්මා නවත්තනවා. මොකද්ද ඒ කිව්වේ? ඈ වෛරයෙන් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් වෛරයෙන්ම තමයි සංසිඳෙන්නේ. එහෙනම් තථාගත ශ්‍රාවකත්වයට පත් වෙච්ච කෙනා අවෛරයෙන් වෛරයෙන් සංසිඳනවා. නැත්තම් මොකද වෙන්නේ? එදා මෙයා මට මේක කළා මං අද මෙයාට මේක කරනවා ආයි මෙයා මට ඒක කරනවා එයා මට මේක කරනවා දෝ එයා මට මට එයා කිය කී දැන් යනවා කොහොමද දැක්කත් ඉවරයක් වෙන්නේ නැහැ දෙන්නට දෙන්න විනාශයක් කරගෙන නම් විනාශයක් කරගෙන සංසාරේ යනවා නමුත් එක පුද්ගලෙක් ආරාත්‍යෙට ප්‍රමුණාට පස්සේ ඒ පුද්ගලයා හිතනවා මම සතාවතෙන් වන්දගේ ශ්‍රාවක දරුවේ මේ මිනිස්සු අද මට ලොකු වංචාවක් කළා ඒ වංචාව කරේ අතීත සංසාරෙත් ඉතින් මම මේ මිනිස්සුන්ට ලොකු වංචාවක් කරපු නිසා එහෙනම් මම ඒකෙන් අද මිදෙන්න ඕනේ ඒ පුද්ගලයාට සමාව දීලා ඒක මෙතනින් නවත්තනවා. ආයි මේ මිනිස්සු කවදාවත් මට ඒකට දඬුවම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි? මම මේ පැත්තේ ඒක නවත්තුවා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ